වේදනා යනු මොනවාද? වේදනා අනිච්ච ලෙස වඩන්නේ කෙසේද? මේ තුඩුපළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. නම් සාකච්ඡාව ආරම්භ කරන්න මත්තේ සිල්වනාම ශ්‍රීදරත්නේ මතක් වන්දනා කරගමු. ඒ සඳහා මා සමග නමස්කාර පාඨයේ සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෝකාගෝ මාමේනි ශාන්තිමායික සම්මා සම්බුදු පියාණන් වහන්සේ දිනසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමග්ලේ උපන්නා වූ සුවසෝ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නය වහන්සේයි. ඒ උතුම් සද්ධර්මය අනුගමනය කරන්නා වූ, අනුගමනය කළා වූ, අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ ඒ උත්තරීතර ත්‍රයිකාලික මහා සංඝරත්නයන් වහන්සේ. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික හොඳයි පිටුනේ. අපි දැන් පසුගිය සාකච්ඡා දෙකේදී අපි මේ නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගැනීම සඳහා අපි මේ ලෝකයේ මුලින්ම තේරුම් ගත්තා. එතකොට පින්වතුනි මේ ලෝකය කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගත්තා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒ කියන්නේ මේ ලෝකේ අස්සක් මුල්ලක් නැර කොහේ ගියත් රූපයි, වේදනායි, සංඥායි, සංකාරයි, විඥානයි හැර වෙන කිසිම දෙයක් මේ ලෝකේ හොයාගන්න නැහැ. ඒ නිසා අපි තේරුම් ගත්තා ලෝකය කියලා කියන්නේ මේ ටික තමයි කියලා. ඒ කියන්නේ තියෙන දේවල් ඔක්කොම ටික එක පොදියකට කැටි කරලා ගත්තාම ඒ සියල්ල තමයි රූපයි, වේදනායි, සංඥායි, සංකාරයි, විඥානයි කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේ කියන ලෝකේ බුදුපියන් වහන්සේ දේශනා කළා මේ ලෝකය අනිච්චයි කියලා. ඒ කිව්වේ පින්වතුනි මේ ලෝකේ හේතුක ඵලයක් කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන රූප කියන්නේ හේතුක ඵලයක්. මේ ලෝකේ තියෙන වේදනාවල් කියලා කියන්නේ හේතුක ඵලයක්. මේ ලෝකේ තියෙන සංඥා කියලා කියන්නේ හේතුක ඵලයක්. සංකාර කියලා කියන්නේ හේතුක ඵලයක්. විඥාන කියලා කියන්නේ හේතුක ඵලයක්. එතකොට පින්වතුනි ඒක යටතේ අපි කතා කළා
මම ඔබට කුංචි සටහනකින් අද පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සම්බන්ධ. එතකොට පිටුතුනි අපි එදා කතා කරා මේ විදිහට ගත්තොත් මේ විදිහට ගත්තොත් තියෙනතුනි මේ සමස්තයටම අපි ලෝකය කියලා කිව්වා. අපි මේ බඹයක් පමණ වූ කය සහ මේ කය ඇසුරු කරගෙන තියෙන දේවල් වලින් අපිට පුළුවන් මුළු ලෝකෙම තියෙන දේවල් ටික පෙන්වන්න වෙනවා. අපි මේක තේරුම් ගත්තත් හරි අපි මේක තේරුම් ගත්තත් හරි මෙන්න මේක තේරුම් ගත්තත් හරි මේ පටවිය තේරුම් ගත්තත් හරි පටවිය ගැන පොතුවි නැත්නම් අපි මේකට ඊළඟ ලෝකෙ කියන දාගමු. මේක තේරුම් ගත්තත් හරි දැන් අපිට මේකේ තියෙන දේවල් හොයන්න යන්න කලින් මෙන්න මේක හොඳට විස්තර කරගත්තා නම් පිටුතුනි අපිට මේ මුළු ලෝකෙම විස්තර කරගත්තා වගේ තමයි. ඒකට හේතුව තමයි මේ 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 තියෙන ලෝකේ හැමතැනම ඇවිද ඇවිද හෙව්වත් ඔයා ගන්න තියෙන්නේ මෙන්න මේ ලෝකේ තියෙන කාරණා ටික විතරයි. මේ ලෝකේ තියෙන කාරණා වලට අමතර කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ කොහේ ගියත් හොයන්න තියෙන්නේ මොනවද? මෙන්න මේ වගේ රූප හොයන්න තියෙනවා. මෙන්න මේ වගේ රූප හොයන්න තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේ ලෝකේ තියෙන නිවසක් මෙහෙම කිව්වොත්. ඔන්නෝම නිවසක් තියෙනවා. මේ නිවසත් රූපයක්. එතකොට මේ මේ ශරීරය කියලා කියන්නේ රූපයක්. එතකොට මේ නිවස කියන්නේ රූපයක්. මේ ශරීරය කියන්නේ රූපයක්. එහෙනම් පෙඟුතුනි මේ නිවස ගහ කොළ සතා සිව්පාව ඇල දොළ සුළඟ ඔය සියලුම දේවල් රූප. එතකොට ඔක්කොම රූප තේරුම් ගන්න ඕනේ නෑ පෙඟුතුනි. එක රූපයක් තේරුම් ගත්තාම ඒ රූපෙට අනුකූලව අනිත් සියලුම රූප තේරුම් ගන්න පුළුවන් අපිට. එතකොට අපි දා තේරුම් ගත්තා මෙන්න මේ කියන රූපේ කියන එක අනිච්චයි කියලා. මොකද්ද කිව්වේ? අනිච්චයි. මේ රූපය අනිච්චයි කියලා. අපි අනිච්චයි කියන එක පින්වතුනි අපිට මේ නිවන පහසුවෙන් තේරුම් ගැනීම උදෙසා අපි අනිච්චයි කියන එකට හොඳ පැහැදිලි අර්ථකථනයක් ගන්නවා හේතුන්ගේ ඵලයක් කියලා. ඒ කියන්නේ මේ රූපය ලෝකෙට පහළ වුණේ හේතුක ඵලයක් කියලා ඵලයක් විදිහට. ඒක සාසනීය පැත්තෙන් බැලුවොත් පින්තුනේ ඒකට කියනවා අවිද්‍යා තෘෂ්ණා කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ සම්බන්ධයෙන් නොදන්නකම නිසා මේ ලෝකෙට තණ්හා වෙලා තියෙනවා. ලෝකයේ සම්බන්ධයෙන් නොදන්න නිසා ලෝකෙට තණ්හා වෙලා තියෙනවා. අන්න ඒකට කියන අවිද්‍යා තෘෂ්ණා කියලා.
ඔන්න ඔය කියන අවිද්‍යා තෘෂ්ණා නිසා පින්වතුනි මේ හිතවල තියෙන අවිද්‍යා තෘෂ්ණා නිසා කර්ම හට ගන්නවා. මේක දෙරි කර්ම කියලා කියන්නේ ශක්තියක් කියලා ගත්තහම අපිට පහසුයි. අවිද්‍යා තෘෂ්ණා නිසා පින්වතුනි කර්ම ශක්තිය හට ගන්නවා. ඔබ අහලා තියෙන නැති පින්වතුනි මේ ලෝකේ තියෙන රූප උදා වෙන්න හේතුවක් විදිහට තථාගතයන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බත් ඉලක්කන කියලා. ඒ කියන්නේ මේ අවිද්‍යා නිසා තෘෂ්ණාව හට ගන්නවා. අවිද්‍යා තෘෂ්ණා නිසා කර්ම ශක්තිය හට ගන්නවා. ඒ වගේම තමයි ඉතිරි ටික ඒ ටික හටගත්තට පස්සේ ලෝකේ තියෙන දේවල් එක්ක සහසම්බන්ධ වෙලා සැකසීලා එනවා. එතකොට මේ රූපය කියලා එකක් ලෝකෙට උදා වෙන්න නැත්නම් මේ ලෝකෙ මෙහෙම රූපයක් හටගන්න ප්‍රධානම හේතුව අවිද්‍යා තෘෂ්ණා හා කර්ම ශක්තිය. එතකොට පින්වතුනි පෙර හිතක තිබුණෝ අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත කර්ම ශක්තියෙන් තමයි ඔබට මේ අත්බැවේ ඔය රූපෙ හැදිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ අහලා ඇති පින්වතුනි ඔය කියන්නේ මේ ඔබතුමා වගේ කෙනෙක් මම දැක්කා කියලා. ඔබතුමා වගේ කෙනෙක් මම දැක්කා කියලා කිව්වහම මිනිස්සු කියනවා මේ ඒක තමයි එක වගේ හත් දෙනෙක් ඉන්නවනේ ලෝකේ. ඒ කිව්වේ පින්වතුනි මෙන්න මේ වගේ රූපයක් මේකට ගොඩාක් සමානකම් තියෙන රූප ඒගොල්ලෝ එයා තව තැනක දැකලා තියෙනවා. රූපයක් හෝ රූප. ඒ දැකලා තමයි කියන්නේ මේ ඔයා වගේම කෙනෙක් මම දැක්කා කියලා. කොහොමද ඒව එහෙම වෙන්නේ? දැන් කවුරුවක්වත් තව කෙනෙක් වගේ රූපයක් හදාගන්න නැහැනේ. කැමති වුණාට හදා කෙනෙක් ඉන්න පුළුවන් හදාගන්න කැමති. තව කෙනෙක් ඉන්න පුළුවන් හදාගන්න අකමැති. ඒ කැමැත්තවත් අකමැත්තවත් අදාළ නැහැනේ පින්වතුනි. ඇයි ඒ? මේ රූපය ඔබගේ ඔය රූපය මේට අවුරුදු ඔබගේ ආයුෂත් එක්ක බලන්න යම් කාලයකට කලින් යම් හැඩයකට හැදුනා. ඒ හැඩේටම හැදිච්ච තව රූප ලෝකේ තියෙනවන තර. එතකොට කොහොමද ඒ රූපේ එක වගේ වුනේ? දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම මේ රූපේ එක විදියක්. මේ හාවේ ගෙම්බෙක් වගේ දැන්නේ පේන්නේ. පොඩ්ඩ ලස්සන අඳින්න තේරෙන්නේ. එතන මේ ඉන්නේ හාවේ. මේ රූපේ එක විදියක්, මේ රූපේ තව විදියක්. මේ රූපේ තවත් විදියක්. එතකොට බලන්න මේ රූපේ කොහොමද මේ හැඩ දෙකකට හැදුනේ කියලා. හාවගේ රූපේ මෙන්න මේ හැඩයට හැදිලා තියෙනවා. මිනිස්යාගේ රූපේ මෙන්න මේ හැඩයට හැදිලා තියෙනවා. හාවගෙන් හැවුවොත් එහෙම ඇයි ඔයා මේ විදියට රූපයක් හදාගත්තේ නැත්තේ කියලා එයාට දෙන්න උත්තරයක් නැහැ. මිනිස්සෙකෙන් ඇහුවොත් එහෙම ඔයා ඇයි මේ විදිය රූපයක් හදාගත්තේ නැත්තේ කියලා මිනිස්සයාට දෙන්න උත්තරයක් නැහැ. ඇයි උත්තරයක් නැත්තේ? ඔය කවුරුත් හදාගත්ත රූපයක් නෙමෙයි මේ දෙකේ එකක්. මේ රූපේ හාව හදාගත්ත එකකුත් නෙමෙයි, මේ රූපේ මිනිස්සයා හදාගත්ත එකකුත් නෙමෙයි. මේ රූප පින්වතුනි අවිද්‍යා තෘෂ්ණා සහ කර්ම ශක්තිය නිසා හැදුණා. කලින් තිබිච්ච අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත කර්ම ශක්තියෙන් මෙන්න මේ රූපේ ගොඩ නැගුණා. මේ හැඩයට හැදුණා. දැන් නිකන් හිතන්නකෝ. මේ රූප ගොඩ නගන්නේ කවුරු හරි මිනිස්සෙක් වුණා නම් එහෙම. ඒ මිනිස්සයාට වෙනමම නොබෙල් ත්‍යාගයක් දෙන්න වෙනව නේද මේ කරන මෙහෙවරට. දැන් වෛද්‍යවරු හොඳටම දන්නවා
මේ රූපේ කොයිතරම් සංකීර්ණයිද කියලා. මේ රූපේ තියෙන දේවල් වලින් බොහෝම සල්ප ප්‍රමාණයක් විතරයි වෛද්‍ය විද්‍යාවෙත් අඳුනගෙන තියෙන්නේ. මොලේ එහෙම තියෙන අදි සූක්ෂම කොටස් දැනටත් හොයාගන්නවත් බෑ. මේ රූපවල තියෙන අදි සූක්ෂම தත්ත්වය බොහොම සංකීර්ණ විදියට තමයි මේ රූප හැදිලා තියෙන්නේ. මේ හැදිලා තියෙන රූප පින්වතුනි කවුරු හරි මිනිසෙක් හදන්න ගියා නම් එහෙම ඒ මිනිසෙර පිස්සු හැදිලා තමයි නිකයිනේ. මොකද මේවා ඒවා හදන්න ලේසියෙන් හදන්න පුළුවන් ඒවා නෙමෙයි. නමුත් පින්වතුනි හොඳට බලන්න කුසක් ඇතුලේ මේ රූප හරි ලස්සන නිර්මාණය වෙලා එන හැටි. දැන් කුස ඇතුලේ දැන් අපි තුමු අම්මා කෙනෙක් කියලා අම්මා කෙනෙක්ගේ කුසක් ඇතුලේ බොහොම පුංචියට හටගන්න කලලේ ක්‍රමානුකූලව හැදි හැදි නිර්මාණය වෙලා එක්තරා පැහැදිලි හැඩයකට හැදෙනවා. දැන් ඕකේ අම්මා කළොත් එහෙම අම්මට වැඩක් කරගන්න පුළුවන්. මේ හාවගේ රූපය හා අම්මා විසින් හැදුවොත් එහෙම කුසේ තියාගෙන දැන් ඒ හා අම්මා මහ පුදුම විද්‍යාඥයෙක් වෙනවනේ. ලේසි පහසු වැඩක්ද මෙහෙම එකක් හදන එක? පින්වතුනි මේ ඇඟේ රෝම කූප සෑම වර්ග සෙන්ටිමීටරයකටම රෝම කූප 500ක් 600ක් ඇති. ඉතින් ওই ඔක්කොම ටික අම්මා කෙනෙක් හැදුවා නම් එහෙම අලවන්න එපා ගන්න ඒ තැන්වල අලවනවා විතරක් නෙමෙයි ඒ සෑම රෝප කූපයකටම අවශ්‍ය කරන නහරයක් තියෙනවා නම් ස්නායුවක් තියෙනවා නම් ඒ ඔක්කොම සම්බන්ධ කර කර මොලයක් හදලා ඒක පින්වතුනි ඔය කරන්න පුළුවන් වැඩද? මේ ශරීරය කියලා කියන්නේ මොනතරම් සංකීර්ණ දෙයක්ද පින්වතුනි? ඔබ නියපොත්තක් කැපුවට පස්සේ ඒ නියපොත්ත වැවෙනවා. කෙස් ගහක් කැපුවට පස්සේ ඒ කෙස් ගහ වැවෙනවා. කෙස් ගහ කැපුවට පස්සේ නිකම්ම කෙස් ගහ වැවෙන්නේ නැහැ නේ පින්වතුනි? ඒකට කොච්චර දේවල් සැකසෙන්න ඕන. ඔබේ ඇඟිල්ලක් තුවාල වුණාට පස්සේ ඒ තුවාල වෙච්ච තැන ටික දවසක් ගියාට පස්සේ ඒක හොඳ වෙන්න ගන්න. නැත්තම් ඇඟ ඇතුළට වෛරස් එකක් ගියාට පස්සේ මේ ශරීරය ඇතුළේ වෙන මහා සංකීර්ණ ක්‍රියාවලියකින් අනතුරුව ඉවරලා ඒ වෛරස් එක මේ ශරීරය ඇතුළෙම තියෙන දේවල් වලින් මරලා දානවා. දැන් ඔය ඔක්කොම මිනිස්සේ කරන්න ගියොත් එහෙම පිළිතුරු මේ මනු ඔක් කරන්න පුළුවන් දේවල්. එහෙනම් හොඳට තේරුම් ගන්න පිළිතුරු මේ රූප කියන ඒවා ඔබ ඔය කැමති වෙලා හිටියට එක එක රූප වලට එහෙම කවුරුත් කැමති රූප විදිහට හැදෙන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේද අපි කරපු දේශනාවකදී අපිට මතක් වෙච්ච කාරණාවක් තමයි දැන් මිනිස්සු කැමති මං අන්නර නිලිය වගේ තමයි මං ඊළඟ අද්දේ උපදින්නේ කියලා මිනිස්සු හරි කැමතිද එහෙම වෙන්නේ. සමහරු කැමති මට අර නළුව වගේ වෙන්න තියෙනවා නම් ඊළඟ අද්දේ මට නැත්තම් මේකේ හරි නළුව වගේ වෙන්න පුළුවන් නම් කියලා ඉවරලා මේ හැදිච්ච රූප වෙනස් කරන්න යනවා. නැත්තම් මට අර නිලිය වගේ වෙන්න තියෙනවා නම් කියලා හිතාගෙන මේ හැදිච්ච රූප වෙනස් කරන්න යනවා. සමහර අයට හිතෙනවා අර කුරුල්ලෙක්ගේ රූපයක් දැකලා ඉවරලා මට කුරුල්ලෙක් වගේ වෙන්න ඕනේ කියලා සමහර බිල්ඩින් වලින් පයින් මොඩියෝ ඉන්නවා. එතකොට පින්වතුනි මේ රූප දිහා දැකලා ඉවරලා මටත් ඒ රූපයක් වගේ වෙන්න ඕනේ කියලා හිතුවා කියලා එහෙම රූපයක් හැදෙන්නේ නැහැ කවදාවත්. ක්‍රමයක් තියෙනවා. ඔබට ඕනේ නම් යම්කිසි නිලියක් වගේ වෙන්න. ඒ නිලිය වගේ රූපයක් හදාගන්න වෙන්න ඕන නම් පින්වතුනි එකම එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ කරොත් නම් හරියටම හරි ඒ විදිහම රූපයක් හැදෙනවා. යහන්න දෙයක් නැහැ. මට ඒ නිලිය වගේ වෙන්න ඕනේ කියලා ඉවරලා ඒකට අධික ලෙස තණ්හාවෙන් බැඳුනොත් එහෙමනම් නිලියකගේ රූපයක් හැදෙන්නේ නැහැ. වෙනකදී කුණු පෙරේතෙක් වෙලා තමයි උපදින්නේ. පෙරේත රූපයක් නම් හැදෙනවා. අධික තණ්හාව නිසා. ඒ නිලියගේ රූපේ ඔය හිත් පරම්පරාවට හදාගන්න ඕන නම් අනාගතේ ඊළඟත් බැවේක හරියි. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඒ රූපේ මේ ලෝකෙට කර්මජව හටගත්ත වෙලාවේ මේ කර්ම ශක්තියෙන් ඔය නිලියගේ රූපේ ලෝකෙට හටගත්ත වෙලාවේදී හිතේ තිබුණු අවිද්‍යා තෘෂ්ණා ටිකක් තිබුණා. අන්නේ අවිද්‍යා තෘෂ්ණා ටික ඔය හිතට හරියටම ගත්තොත් ආයි රූපයක් හැදෙන වෙලාවේදී ආයි අහන්න දෙයක් නැහැ පිඟුතුනි. අර ජාතියම රූපයක් ඒ හැඩේටම ඒ විදිහටම ඒ ලක්ෂණ එක්කම ඒ ඛණ්ඩ එක්කම හැදෙනවා. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති ලෝකේ සමහර මිනිස්සුන්ගේ රූප කොහොමද මේ එක වගේ වෙන්නේ කියලා. ඒ සමහර මිනිස්සුන්ගේ රූප එක වගේ වෙන්නේ පින්වතුනි ඒ රූප ගොඩ නැගෙන වෙලාවේදී ඒකට එකතු වෙච්ච කර්ම ශක්තියට අදාළ වෙච්ච අවිද්‍යා තෘෂ්ණ වල තත්ත්වය ගොඩක් දුරට සමානයි.
ඒකවා ඒ කියන්නේ එක වගේ තණ්හාවක් තියලා එක වගේ අවිද්‍යාවකින් එක වගේ තණ්හාවක් පිටලා තියෙනවා ඒක නිසා තමයි ඒ දාත් එකම වගේ රූප හැදිලා තියෙන්නේ ඒ ඒ කර්ම ශක්තිය සමාන වුණොත් එහෙම යලපිලා આવොත් ඒ විදිහටම මේක තුනේ මේ හැදෙන රූප සමානයි දැන් බලන්න මේ ලෝකේ තියෙන සියලුම මිනිස් රූප සමස්තයක් විදිහට ගත්තොත් ඔක්කොම මිනිස් රූප එක හැඩයක් ගන්නෙ ඔළුව මෙතන තියෙනවා අත් දෙක දෙපැත්තේ තියෙනවා කකුල් දෙක මෙහෙම තියෙනවා ලෝකෙ ඉන්න සියලුම හාවුන්ගේ රූප එකම හැඩයක් ගන්නෙ එකම හැඩයක් ගත්තට වින්නතුනි මේ රූප එකින් එකට වෙනස් සමහර රූප කොටයි සමහර ඒවා උසයි සමහර ඒවා මහතයි සමහර ඒවා කෙට්ටුයි සමහර ඒවා ගහම කළුයි සමහර ඒවා හැම සුදුයි සමහර හැම තලෙලුයි කියයි එක එක විදිහයි නමුත් සමස්ත හැඩය ගත්තොත් එහෙම සමානයි ඔය කාගෙන් හරි ඇහුවොත් එහෙම ඔයා ඔය කැමැතිම රූපෙද ඔය හැදිලා තියෙන්නේ කියලා ඔය කවුරුත් කියන්නේ කැමැතිම රූපෙ හැදිලා තියෙන්නේ කියලා එහෙනම් කර්ම ශක්තියේ ප්‍රතිඵලයක් විදිහට හැදිච්ච රූපයක් තමයි මේ වෙන් කරගෙන තියාගෙන ඉන්නේ මේ අයිතිවාසිකමක් දාගෙන ඉන්නේ මේ හේතුවක ඵලයක් විදිහට සමුදේ වෙලා තියෙන රූපෙට අයිතිවාසිකමක් දාගත්ත ගමන් පේකුතින් එතනින් එහාට වෙන්නේ දුක උපදින එක විතරයි ඒක ආයි කිසි වෙනසක් වෙන්නේ එතකොට මම ඊළඟට අපි ඊළඟට ඒ ඊළඟ කොටස කතා කරමු පේකුතින් කොහොමද එහෙම වෙන්නේ කියලා එතකොට දැන් ඔබට හොඳට තේරෙනවා මේ ලෝකේ තියෙනවා මෙන්න මේ ලෝකේ අපි ලෝකේ කියලා ගත්ත මෙන්න මේ බඹයක් පමණ කය සහ ඒක ඇසුරු කරගෙන තියෙන දේවල්. ඒකෙන් අපි පහෙන් එකක් තේරුම් ගත්තා. පහෙන් එකක්. මේකේ තියෙනවා පින්තුනි මේ කියන ලෝකේ මෙතන ඇසුරු මේ 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 රූපය සහ මෙතන තියෙනවා මේක ඇසුරු කරගෙන තව වෙන දේවල් හතරක්. ඒ කියන්නේ මෙන්න මේකේ මේකට කියන්නේ රූපය. ඒ වගේම පින්තුනි මෙන්න මේ රූපය ඇසුරු කරගෙන මේ රූපය ඇසුරු කරගෙන මේ රූපය ඇසුරු කරගෙන හට ගන්නවා පින්තුනි වේදනා හොඳට මේ ටික තේරුම් ගන්න මේ රූපය ඇසුරු කරගෙන හට ගන්නවා වේදනා ඒ වගේම මේ රූපය ඇසුරු කරගෙන හට ගන්නවා මොනවද සංඥා ඒ වගේම මේ රූපය ඇසුරු කරගෙන හට ගන්නවා සංකාර. ඒ වගේම මේ රූපය හට ඇසුරු කරගෙන හට ගන්නවා අපි මුදිනේ මොනවද? විඤ්ඤාණ. මේ රූපය ඇසුරු කරගෙන හට ගන්නවා වේදනා. මේ රූපය ඇසුරු කරගෙන හට ගන්නවා සංඥා. මේ රූපය ඇසුරු කරගෙන හට ගන්නවා සංකාර. මේ රූපේ ඇසුරු කරගෙන හට ගන්නවා විඤ්ඤාණ. වැටහෙනවද? එතකොට දැන් ඔබට මෙතන පහක් පේන්න තියෙන හොඳ පැහැදිලිද? මේ ටික නැකුව. දැන් ඔබට පින්නතුනි මෙතන පේනවා කාරණා පහක්. ඒ කියන්නේ රූප මේ රූපයක් තියෙනවා. ඒ වගේම මේක ඇසුරු කරන වේදනා හට ගන්නවා සංඥා හට ගන්නවා සංකාර හට ගන්නවා විඤ්ඤාණ හට ගන්නවා එතකොට තථාගතයන් වහන්සේ මෙන්න මේ සමස්තයටම කිව්ව එක ලක්ෂණයක් ඒ කියන්නේ මෙන්න මේ කියන රූපේ සහ මේ ඇසුරු වෙලා හට ගන්න සියලුම දේවල් එකට කැටි කරලා උන්වහන්සේ අර්ථයක් දුන්නා මේ කියපු සම්පූර්ණ ලෝකෙම අනිත්‍යයි කිය. මේ කියපු සම්පූර්ණ ලෝකෙම අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියන එකට බිඟුතුනේ අර්ථකථන ගොඩක් තියෙනවා. ඒකෙන් අපි අපිට තේරුම් ගන්න පහසු අර්ථකථනයක් ගමු. එතකොට දැන් මේක තේරුම් ගනිද්දී බිඟුතුනේ ඔබගේ හිතවල ඔබ දරාගත්ත දෘෂ්ටි එක එක જાතිය ගොඩාක් ඇති. ඒවා වැරදි කියන්නේත් නෑ පිඟුතුනේ අපි හරි කියන්නේත් නෑ ඔබට පොඩි අවස්ථාවක් දෙන්නේ මේ කියලා මේ කී පැහැදිලි කරලා පැහැදිලි කරලා දෙන දේ ගැන හිතලා බලන්න ඔබගේ හිතේ යම් අදහසක් එක එක જાති අදහස් ඇති පිඟුතුනේ මේ අදහස් පොඩ්ඩක් පැත්තකින් තියලා මේ කියන දේ පිළිබඳ පොඩ්ඩක් තේරුම් ගන්නකො ආන්ගේ තේරුම් ගත්තහම පිඟුතුනේ කියලා දෙන දෙයක් අපිට තේරුම් ගන්න ලේසි ඒකටත් හේතුවක් තියෙනවා
දැන් යම්කිසි භාජනයක් තියෙනවා නම් පිඟුතුනේ ඒ භාජනයේ සම්පූර්ණේ කට කැපෙන්නම සම්පූර්ණේ පිරිලා නම් තියෙන යමකින් ඒ භාජනයට තව දෙයක් දාන්න බෑනේ. ඇයි ඒක පිරිලා තියෙන්නේ? දාන ඔක්කොම ටික හැලෙනවා. ඒක නිසා තමයි ඔබට කිව්වේ ඔබ මේ මේ ලෝකයේ සම්බන්ධයෙන් මොන හරි අදහස් දරාගෙන ඇති එක එක විදිහට. ඒ ටික පොඩ්ඩක් මේ වෙලාවේ හලන්න. ඒව හලලා ඉවරලා මේ කියන දේ දාගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට වැටහෙනවා පින්තුනි අලුතෙන් යම. ඒ වැටහෙනකොට සමහරලාට ඔබටම වැටහිලා ඒ ඔබට හරියට වැටුණොත් එහෙම මේ කියන දේ ආයි හරියටම හරිනේ කියලා. මේක ආයි තර්ක කරන්න කිසිම දෙයක් නැහැනේ. මෙච්චරනේ ලෝකේ තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා ඔබ ගා මොන හරි දේවල් තියෙනවා නම් මේකද ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ටික අහන්න නැත්නම් මේකද මේවා කම්පෙයා කරන්න යන්න එපා. කම්පෙයා කරන්න ගියොත් එහෙම මේකදුනේ ඔබ 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 හරියට ජජ් කෙනෙක් දැන් මෙතන. එතකොට කියන්නේ ඔබ ගාව එකක් තියෙනවා. දැන් මේ හාමුදුරුවෝ කියන එක ඔබ ගාව තියෙන එකත් එක්ක සංසන්දනය කරනවා. ආ මන් දන්නවා ඔබ හන්ස කියන්න බලන්න. ඔන්න හාමුදුරුවෝ එකක් කියනවා. කිව්වට පස්සේ ආ ඒක හරි ආ හා තව කියන්න බලන්න. අර ඊට පස්සේ තුන්වෙනි තව මොන හරි ටිකක් කියනවා. ඊට පස්සේ කියනවා ඒක වැරදි. එතන තව එකක් උන්වහන්සේ කියනවා. ඒක කිව්වට පස්සේ ආ ඒක බාගෙට හරි. තව එකක් කියනවා ඒ බාගෙට වැරදි. දැන් මේ මිනිස්යාට මුකුත් කියලා වැඩක් නැහැ නේද මේක? ඒ කියන්නේ මේ මිනිස්යා දරාගෙන ඉන්න කිසිම දෙයක් මාත්‍රියේ වෙලාවකටවත් නිදහස් කරන්න කැමති නැහැ. දරාගෙන යම් මතයක ඉන්න අය මතයේ ඉඳගෙන ඉවර වෙලා මේ කියන දේවල් ටික එකත් එක කම්පයා කර කර බල බල මේ ස්වාමීන් වහන්සේ හරිද වැරදිද කියන එක තමයි බලන්නේ. ඉතින් ඒකයි කියන්නේ පිඟුතුනේ අපි පොඩ්ඩ වෙලාවකට ඒ මත ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අපි නිදහසේ මේ කියන දේ පොඩ්ඩක් අහගෙන ඉමු. ආන් එතකොට ඔබට වැටහි ඒක හරිද වැරදිද කියලා. පැහැදිලිද? හරි. එතකොට දැන් ඔන්න ඔබට වැටහුණා මෙන්න මේ ලෝකය මේ රූපය සහ මේක ඇසුරු කරන් ඉන්න මේ ඇසුරු කරගෙන හටගන්න මේ සියලුම දේවල් වල ලෝකය කියලා කිව්වා. මේ ඔක්කොම අනිත්‍යයි කියලා සදාගතව දේශනා කරා පිටින්. මේ අනිත්‍යයි කියලා අනිත්‍යයි කියලා කියන්නේ මෙන්න මේ ලෝකේ තියෙන ලක්ෂණය. එතකොට ඒ වගේම තමයි තව ලක්ෂණයක් පෙන්වලා දුන්න දුක්ඛයි කියලා. දුක්ඛ කියලා. ඒ වගේම තව ලක්ෂණයක් පෙන්වලා දුන්න මොනවාද? අනත්තයි කියලා. අනත්තයි. එතකොට මේ ඔක්කොටම කියනවා පින්විතරේ මොනවද? නිලක්ෂණය. දැන් මේව ලොකු ගැඹුරු විදිහට අරගෙන පින්විතින් මහා සංකීර්ණ කරගෙන පටල ගන්න අවශ්‍ය නැහැ මේ ක්‍රමානුකූලව පෙන්වලා දෙන්න. ගොඩාක් සංකීර්ණ කරගන්න එපා කිසිම දෙයක් පින්විතින්. එහෙම නොත් මේ මොනවක් තේරෙන්නේ නැතු වෙනවා ඊට පස්සේ. බොහොම සරලව තේරුම් ගන්න. මේ ලෝකේ තියෙනවා කාරණා ටික ඒ ඔක්කොම අනිච්ච ලක්ෂණයෙන් යුක්තයි. දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. අනත්ත ලක්ෂණයෙන් යුක්තයි. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනත්තයි මේ කියපු ලෝකේ. ඕක තමයි ඔබ ඔය අහලා තියෙන්නේ ලෝකේ අනිච්චයි කියලා. ඔය ඔබ අහලා ඇති ඔබගේ ආච්චි අම්මලා එහෙම කියනවා අනේ අනිච්චේ දුක්ඛේ කියලා එහෙම කියනවා ඇති. ඒ පින්වතුනි මේ ලෝකේ වැඩෙන උතුම් මහරහතන් වහන්සේලා දේශනා කරපු වචනවල නෂ්ඨාවශේෂ තමයි ඉතුරු වෙලා තියෙන සිංහල භාෂාවට එකතු වෙලා. ඒ එකතු වෙච්චම තමයි මේ සමහරලාට ඔය මිනිස්සුගේ කටවලින් පිට වෙන්නේ අනේ අනිච්චේ දුක්ඛේ ඔය ඔහොම කියන්නේ. ඒ කියන්නේ මේ ඉතුරු වෙච්ච ටික පිට වෙලා එන්නේ. නමුත් පින්වතුනි මේ මහා බරම ගම්බීර වචන මහා පරම ගම්බීර අර්ථ තියෙන්නේ. මනු මේ හිතේ ගිනි සියලුම ගිනි ඇවිලෙන්නේ පින්වතුනි මෙන්න මේ ටික නොදන්න නිසා. ඔය හිතවල ජරා දුක් කෙනවනම් මරණ දුක් කෙනවනම් ශෝක දුක් කෙනවනම් පරිදේව දුක් කෙනවනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා විවිධාකාරයෙන් හටගන්න සියලුම දුක් හටගන්න හේතු ඔය හිතවල. මේ ටික නොදන්නකම මේ ටික දන්නවා නම් පින්වතුනි ඔය හිතවල ගිනි හටගන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි පින්වතුනි ඔබ සමහර වෙලාවට මේ රූපවලට බනිනවා. හරියට නිකන් ඒ රූපේ ඔබ හදාගත්තා වගේ. තව මිනිසෙක පෙන්නලි වෙලා කොටා කියලා කියනවා කොටයි කියලා. ඉතින් ඒ මිනිසයා කොටයි කියලා රූපයක් හදාගත්තේ නැහනේ. කර්මජවනේ රූපේ හැදුනේ. ඉතින් ඒ මිනිසයාට බැලලා වැඩක් තියෙනවා. ඒ රූපෙට බැලලා වැඩක් තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ගේ රූපයක් මහත වෙන්න පුළුවන් ගොඩක්. ඉතින් ඒකට දැන් කාටද බනින්නේ? ඉතින් ඒ රූපේ කර්මජව හටගත්තේ එහෙම. ඉතින් ඒකට දැන් දොස් කියේ ඒක ගැන උකටලි වෙලා ඉඳලා වැඩක් තියෙනවා. කර්මජව හටගත්තු රූපේ
මේ සමස්ත ලෝකෙට අයිතිකක් පින්තුනි ඔන්නෝය රූපේ අයිති කරගන්න යන්නේකින් තමයි ඔක්කොම ප්‍රශ්න ටික හටගන්නේ මේක කර්මජව හටගත්ත ලෝකේ කර්ම ශක්තියෙන් හටගත්ත දෙයක් කියලා නොදන්න තාක්කල් මොකද වෙන්නේ මේකට බැඳෙනවා මේ රූප වලට බැඳෙනවා මුලින්ම මේ රූපෙට බැඳෙනවා හිත මේ රූපෙට බැඳුනට පස්සේ එතනින් එහාට මේ වගේ තියෙන තව රූප වලට බැඳෙනවා ඇයි මේක යථාතතු දන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ මේ වගේ අනිත්‍යවටත් බැඳෙනවා දැන් මේ රූපය ගැන කිව්වොත් එහෙම බෙගුදුනේ මේක නිසා දුක් හට ගන්න විදිය බලන්න හේතුවක ඵලයක් විදියට හතගත්ත මේ රූපයේ ඔළුව කැක්කුම හැදෙනවා පින්නතුනි ඇයි මොකද ඔළුව කැක්කුම හැදෙන්නේ හේතුව මිනිස්සෙකින් ඇහුවොත් එහෙම අවුවේ මිනිස්සෙක් අවුවේ ගිහිල්ලා ඇවිල්ලා යාර කියනවා යාට ඔලුව කැක්කුමයි කියලා. දැන් කවුරු ඇහුවොත් එහෙම ඇයි ඔයාට ඔලුව කැක්කුම? එයා ගත් කට්ට මොකද කියන්නේ? අවුවේ හිටියන ඒකයි ඔලුව කැක්කුම. කෙනෙක්ගේ කකුලක් ගලක හැපිලා. ඇවිල්ලා කියනවා අනේ මේ කකුල තුවාල වුණා. අර ගලේ වැදිලා. එයා ඇහුවොත් මොනව වෙලාද මේ කකුල තුවාලුනේ? අර ගලේ වැදිච්ච නිසා තුවාල වුණේ. ඕක තමයි සාමාන්‍ය ලෝකෙ මිනිස්සු දෙන උත්තරේ. මොනහරි කෑමක් කෑවට පස්සේ ඇලර්ජි එකක් ඇවිල්ලා මොනහරි වෙලා දැන් බඩරි දෙන්න අරගෙන. දැන් ඇහුවොත් මේ ඇයි ඔය බඩරි දෙන්නේ? මේ කෑම විස වෙච්ච නිසා. ඒ කියන්නේ ප්‍රශ්නේ මේ වතුනේ හොඳට බලන්න සාමාන්‍යයෙන් සම්මත ලෝකේ සාමාන්‍ය මිනිස්සු කතා බහ කරන දේවල් හොයලා බැලුවට පස්සේ මේ මිනිස්සු කතා කරන්නේ පරමාර්ථයෙන් නෙමෙයි පින්තුනි එයාට වැටහෙන අර්ථයෙන්. පින්තුනි බඩේ දැවිල්ලක් එන්න එක හේතුවක් විතරයි වසවිස. තව හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පින්තුනි ආමාශයක් තියෙන එක. ආමාශයක් නැත්තම් වසවිස තිබ්බයි කියලා කොහොමද බඩේ අමාරුවක් එන්නේ? අවුවේ ගියාට පස්සේ ඔළුව කැක්කුමක් එනවා. ඒ ඔළුව කැක්කුම එන්නේ මොකක් නිසාද? ඔළුව කැක්කුම එන්නේ පින්තුනි අවුවේ ගිය එක හේතුවක් විතරයි. අවුවේ අවුවයි ඔළුවයි දෙන්න එකතු එකට වුණාට පස්සේ තමයි ඔළුව කැක්කුම කියන ඵලය හටගන්නේ. අවුව විතරක් තියලා ඔළුව කැක්කුම හටගන්නෙත් නැහැ. ඔළුව විතරක් තියලා ඔළුව කැක්කුම හටගන්නෙත් නැහැ. ඔව්වයි අවුවයි ඔළුවයි දෙන්න එකට එකතු වුණාට පස්සේ තමයි ඔළුව කැක්කුම හටගන්නේ. වැටුණා. අවුවයි ඔළුවයි දෙන්න එකට එකතු වුණාට පස්සේ තමයි ඔළුව කැක්කුම හටගන්නේ. ඉතින් මිනිස්සු මොකද්ද කරන්නේ? ඔළුව කැක්කුම කියන ජරා දුක එන්නේ නැති වෙන්න මොකද්ද කරන්නේ? අවු යන්නේ නැතු වෙන්න. අවු යන්නේ නැතු වෙන්න මිනිස්සයට ඔළුව කැක්කුම නැහැ. ඒ රූපෙට ඔළුව කැක්කුම නැහැ. හැබැයි හිතේ බය තියෙන ඔළුව කැක්කුම හැදෙයිද කියලා. ওই බයෙන් නිදහස් වෙන්න බෑ. දැන් කෙනෙකුට පිළිකාවක් හැදෙනවා. මේ රූප වලට පිළිකා හැදෙනවා පින්වතුනි. මේ රූපවලට ඔළුව කැක්කුම හැදෙනවා. ඒකට හේතුව තමයි මේ රූපය කියලා කියන්නේ පිළිකාවක් හදන්න පුළුවන් පරිසරයක්. මේ රූපය කියලා කියන්නේ ඔළුව කැක්කුමක් හදන්න පුළුවන් පරිසරයක්. මේ රූපය කියලා කියන්නේ බඩ දැවිල්ලක් හදන්න පුළුවන් පරිසරයක්. මේ රූපය කියලා කියන්නේ කොරෝනා වෛරස් එකකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්. මේ රූපය කියලා කියන්නේ කොරෝනා වෛරස් එක නිසා විවිධාකාරයේ රෝග ලක්ෂණ හැදෙන්න පුළුවන් පරිසරයක්. පරිසරයේ තියාගෙන ඉවර වෙලා ඒකේ හැදෙන දේවල් වලට දොස් කියනවා නම් පින්තුනේ ඒකට කියන්න වෙන්නේ මෝඩකම කියලා තමයි. ඒක හරියට නිකම් පින්තුනේ අපි හිතමු මුං ඇටයක් අරගෙන ඉවර වෙලා තෙත පස් තියෙන පරිසරයක තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒ මුං ඇටේ පැලවෙනවා. පරිසරයේ තිබුණොත් එහෙම පිටුතුන ඒකට අදාළ ඵලය උදා වෙනවා. දැන් මුං ඇටේ පැලවෙනකොට කවුරු හරි කෙනෙක් ඇහිලා බැන්නොත් එහෙම අර පරිසරයට මොකද්ද කරන්න කියලා? මේ බැනලා වැඩක් තියෙනවා. මොකද ඒ තෙත පරිසරයේ පිටුතුනි මුං ඇටේකුත් තිබුණොත් ওই දෙක එකට එකතු වෙලා මොකද වෙන්නේ? මුං පැලයක් හැදෙනවා. ඔබට අහලා තියෙන වැති පිටුතුන තථාගතයන් වහන්සේගේ පරම ගැඹීර අර්ථය හේතුම්පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. හේතුන්ගේ ඵලයක් විදියට
තමයි මේ ලෝකේ සියලුම දේවල් සමුදේ වෙන්නේ උදා වෙන්නේ ඔළුව කැක්කුම කියලා කියන්නේ බින්දුතුනේ උදා වෙන එක පිළිකාව කියලා කියන්නේ උදා වෙන එක පිළිකාව කිය උදා වෙන්න ප්‍රධානම හේතුව තමයි රූපයක් තියෙන එක රූපයක් නැත්තම් කොහෙන්ද පිළිකා හැදෙන්නේ රූපයක් නැත්තම් කොහොමද ඔළුව කැක්කුම හැදෙන්නේ නමුත් මේක හරියට තේරුම් ගන්න බැරි මිනිස්සු ලෝකේ මොකද කරන්නේ අවුවට බැන බැන ඉන්නවා වසවිස වලට බැන බැන ඉන්නවා කන්න නැහැ කියලා බැන බැන ඉන්නවා ඉතින් කන්න නැහැ කියලා බයින වෙලාවේදී බඩක් හැදෙන්න තියෙන හේතු ටික අයින් කරලා දැම්මනම් ආයි ওই බැනින්න ඕනේ නැහැනේ ඒකයි කියන්නේ මේ රූපයක් කියලා කියන්නේ දහසක් ලෙඩ රෝග වලට හේතුව එහෙනම් රූපේ හැටි නැත්තම් රූපේ හේතු කරගෙන ලෙඩ රෝග සමුදේ වෙනවා ඕන් ඕක හොඳට තේරුම් ගත්තොත් පිටුදින එතනින් එහාට මේ රූපේ යම් වෙනසක් වුණා කියලා මොකද මේ රූපේ පිටුදින අනිත්‍ය ලක්ෂණය යුක්තයිනේ ඒ කියන්නේ හේතුක ඵලයක්නේ හේතු වෙනස් වීමෙන් විවිධ විදිහට මේක සැකසෙනවා අන්‍යතාවයටපත් වෙනවා එක විදිහකට තියන්න බෑ විවිධ විදිහට වෙනස් වෙනවා අනිත්‍යයි වෙනස් වෙන අර්ථයෙන් මෙතෙන්ට ගන්න පුළුවන් එතකොට ආන් එහෙම රූපයක යථාතතු තේරුම් ගන්නයි ඕනේ. එතකොට දැන් ඔබට හොඳට තේරෙනවා මේ රූපය කියන්නේ මොන වගේ தத்துவයක්ද කියලා. එතකොට හේතු ගැළපීලා තියෙන තාක්කල් පින්වතුනි මේ රූපේ මේ විදියට අවුරුදු 60ක් 70ක් වුණත් උදා වෙනවා. ෆික්ස් තියෙනව නෙමෙයි. හේතු ගැළපෙන විදියට උදා වෙනවා. දැන් ෆික්ස් තියෙනවා නම් පින්වතුනි එකම විදියට නම් තියෙන්නේ මේ රූපේ ඔබට මතකද ඔබගේ මාස 6ක් කාලේ මේ රූපේ හැටි මේ මේසුර තියෙන කලේ විතර ඇදිනේ බොහොම පොඩි දැන් ඒ රූපෙමද දැන් මේ තියෙන්නේ නැත්නම් වෙන රූපයක්ද පිටුදුනි හේතු වෙනස් වෙනකොට ඒ රූපේ හැඩේ වෙනස් වෙනවා හැඩේ වෙනස් වෙන නම් හේතු තියෙන්න ඕනේ ඒකයි කියන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ මංසා නහාරු අට්ටි අට්ටි මිජ්ජා කියලා හේතු 32ක් එකට එකතු වෙලා තමයි මේ රූපේ දැන්ට විද්‍යාමාන වෙන්නේ. ඔය කියන හේතු 32 හැදුනේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය කියලා කියන්නේ ඔබ විසින් හදාගත් එකක් නෙමෙයි. හිතේ හැටගත් අවිද්‍යා තෘෂ්ණා නිසා ලෝකෙට විහිදලා ගිය ශක්තිය. ආන් ඒකෙන් තමයි ඔය කියන කැලේ 32 හැදුනේ. දැන් මේ කැලේ 32 විවිධ විදිහට ඒවා හේට මේට වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි තියෙනවා. ඒ විදිහට මේ රූපේ හැඩේ වෙනස් වෙනවා. එහෙනම් මේක ඕන වෙලාවක අන්‍යතාවයටපත් වෙනවා. ඕන වෙලාවක මේ උදා වෙන විදිය වැය වෙලා යන්න පුළුවන්. ඇයි දැන් ඔබගේ රූපේ කුණු වෙන්නේ නැත්තේ? කුණු වෙන්න ඕන කරන හේතු සැකසিলা නැති නිසායි කුණු වෙන්නේ නැත්තේ. මේ විදිහට තියෙන්න ඕන හේතු සැකසিলা තියෙන නිසා තමයි මේ විදිහට තියෙන්නේ. එහෙනම් දැන් ඔබට හොඳට වැටහෙන්න ඕන බින්දුතුනේ මේ රූපය මේ ලෝකයෙන් මෙන්න මේ රූපය කියලා කියන්නේ. මේ ලක්ෂණෙන් යුක්තක කියලා. එතකොට ඒ වගේම තමයි පිළිතුරු මේ රූපේ ඇසුරු කරගෙන වේදනා හට ගන්නවා. මොනවද මේ වේදනා කියලා කියන්නේ? වේදේතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. කිංච වේදේති. තථාගතයන් වහන්සේ අහන මොනවද මේ වේදනා කියන්නේ කියලා. කිංච වේදේති. අන්න උන්වහන්සේ ප්‍රශ්නේ අහලා උත්තරෙත් දෙනවා. සුකම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම අසුකම්පි වේදේති වේදේති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති වේදනා කියලා කියන්නේ පිංගතුනි මේ රූපේ ඇසුරු කරගෙන සැපසහගත වේදනා හට ගන්නවා දුක්සහගත වේදනා හට ගන්නවා ඒ වගේම උපේක්ෂාසහගත වේදනා හට ගන්නවා ඒ කියන්නේ පිංගතුනි දැන් මේක පාලියෙන් කියපු ටික දැන් අපි අත්දැකීමට ගමු දැන් ඔය කය ඇසුරු කරගෙන දැනෙන්නේ නැද්ද දැනෙන්නේ නැද්ද දැන් බලන්නකෝ ඔන්න බලන්න වේදනා හට ගන්නවා කියනක අපි අනිච්චයි කියලාද අපි ඔප්පු කරගමු දැන් මේ ඔබගේ දකුණු අත නැත්තම් මේ ඔබගේ වම් අත දකුණු අතින් මෙහෙම කරලා ස්පර්ශ කරද්දී ස්පර්ශ වෙන බව දැනෙනව නේද ස්පර්ශ වෙන තාක්කල් දැනෙනවා ස්පර්ශ වෙන එක නවත්තම ගමන් දැනෙන්නේ නැහැ ඔය ස්පර්ශ වෙනකොටම දැනෙනවා මේ
ස්පර්ශ වෙනකොටම දැනනවා, ස්පර්ශ වෙන්නේ නැතිකොට දැනෙන්නේ. දැන් ඔබ මේ වෙලාවේ මොන හරි ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඔය ඇඳගෙන ඉන්නේ ඇඳුම ඇඟේ ස්පර්ශ වෙන බව දැනෙනව නේද? ස්පර්ශ වෙන වෙන මාත්‍රයක් පවසා දැනෙනවා. ඔන්න ඔය කියන පිංගුතුනි මේ ඇහැට රූප ස්පර්ශ වෙනවා. මෙතන ඇහැක් කනක් නාසයක් දිවක් කයක් මනක් තියෙනවානේ. මේ ඉන්ද්‍රිය ටිකක් මේකේ තියෙනවානේ. මේ තියෙන ඇහැට රූපයක් එනකොටම ඒ රූපේ පේන බව දැනෙනවා. කනට ශබ්දයක් එනකොටම ශබ්දයක් ඇහෙන බව දැනෙනවා. දිවට රසයක් ස්පර්ශ වෙනකොටම රසයක් ආපු බව දැනෙනවා. ඒ වගේම මේ කයට ස්පර්ශයක් දැනෙන ස්පර්ශ වෙන කය මොන හරි දෙයක් ස්පර්ශ වෙනකොටම ස්පර්ශ වෙන බව දැනෙනවා. ඒ වගේ මේ මනසට අරමුණක් එනකොටම යමක් වැටහුණු බව දැනෙනවා. දැන් අපිට ඔය ඔක්කොම ඕනේ නෑ පින්වතුනි. මෙතන හටගන්න වේදනා අනිච්චයි කියලා තේරුම් ගන්න අපිට බොහොම සරල ක්‍රමයකට තේරුම් ගන්න පුළුවන්. ඔබ හොඳ ඔබද කියනවා නේද? දැන් අපි හිතමු කාගේ හරි දරුවෙක් ඒ දෙමාපියන්ගේ පාලනයෙන් ගිලිහුණාට පස්සේ ඒ දෙමාපියෝ කියනවා නේද, අනේ මං අතහැරලා දාලා ඉන්නේ කොල්ලව, මං ওই කෙල්ලව අතහැරලා දාලා ඉන්නේ, මොකද මං කියන කිසිම දෙයක් කානකට ගන්නෑ, එයාට ඕන දේවල් එයා කරන්නේ. ඔහොම කියලා බහලා නැද්ද උන්ට? ඒ කියන්නේ බින්තුණියේ දෙමාපියෝ දෙන්න කියන්නේ පාලනයෙන් සම්පූර්ණයෙන් ගිලිහිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. අපි කියන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. ආන් එතකොට කියනවා අතහැරලා දාලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි පින්තුනි. දැන් මම ඔබට කිව්වොත් එහෙම මේ ඔබගේ වම් අත දකුණු අතින් ස්පර්ශ කරද්දී ස්පර්ශ වෙන බව දැනෙනවනේ. දැන් ඔබට පොඩි ටාස්ක් එකක් දෙනවා. කාට හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ ස්පර්ශ වෙනකොට දැනෙන වේදනාව දැනෙන්න එපා කියලා අදිෂ්ඨාන අරගෙන මොකක් හරි ඕන එකක් කරගෙන උපරිමෙන් හිතා ගන්නකො දැනෙන්න නම් එපා වේදනා, දැනෙන්නම එපා වේදනා, දැනෙන්න නම් එපා වේදනා කී කී මහා අදිෂ්ඨාන යුක්ත ස්පර්ශ කරන්නකො දැනෙන්නේ නැද්ද බල? ඒ කියන්නේ කොච්චර එපා කිව්වත් දැනෙනවා මේ. කොච්චර උත්සාහ කරත් දැනෙනවා. එපා කිව්ව කියලා වැඩක් නැහැ. ස්පර්ශ වෙනකොටම දැනෙනවා. මේ කනට ශබ්දයක් එනකොටම දැනෙනවා. දැන් මම ඔබට පොඩි ටාස්ක් එකක් දුන්නොත් එහෙම ඔය කනට ශබ්ද ඇහෙන එක නවත්තන්න පුළුවන් නම් දැන් අවුරුදු කීයක් තිස්සේ ඇහෙනවා? මේ රූපී මේ ශරීරේ හටගත්ත දවස් ඉඳලා ඇහෙනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔය කනට ශබ්ද ඇහෙන එක නවත්ත. ඒකට මේ කියන්නේ මේ කන පලා ගන්න කියන එක නෙමෙයි. කන මේක නෙමෙයි මං කියන්නේ. කන තියෙද්දි ශබ්ද ඇහෙන එක ඇහෙන බව දැනෙන එක නවත්තන්න. කාට හරි පුළුවන්. බැරි. එහෙනම් මේ කය තියෙද්දි ඔය කයේ මොන හරි දෙයක් ස්පර්ශ වෙද්දි ඒ ස්පර්ශ වෙන බව දැනෙනවනේ. ඒ දැනෙන එක නවත්තන්න. මේ මුදුනේ ඔය දැනෙන එක නවත්තන්න බෑ. ඔය කයේ ස්පර්ශ වෙන කිසිම දෙයක් ඔය දැනෙනව නවත්තන්න බෑ පින්තුනි. එහෙනම් ඔබට හොඳට තේරෙනවා මේ කය ඇසුරු කරගෙන පින්තුනි මේ වේදනා කියලා දෙයක් හටගන්නවා කියලා. මේ රූපය ඇසුරු කරගෙන මේ මෙතන මේ රූපේ විතරක් නෙමෙයි තියෙන්නේ. මේ රූපය ඇසුරු කරගෙන මේ වේදනා කියලා ඒවා හටගන්නවා. ඔන්න හොඳට තේරුම් ගන්න. මේ වේදනා හටගන්න එක කාටවත් ඔබ කිසිම කෙනෙකුට මේ වේදනා හටගන්න එක නැත්නම් මේ වේදනා උදා වෙන එක දැක්කද මේ වම් අතේ දකුණු අත ස්පර්ශ වීම නිසා මේ ස්පර්ශ වීම කියන හේතුවේ ඵලයක් විදිහට තමයි වේදනා හටගන්නේ. මේ ස්පර්ශ වීම කියන හේතුව නැති වෙනකොට අර හටගත්ත වේදනාවටත් වෙච්ච දෙයක් නෑ. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ වම් අත දකුණු අතින් ස්පර්ශ කරද්දී බලන්න මේ අහසෙන් පොළවෙන් මේ කොහෙන් හරි ඔබට මේ කැමරාවෙන් පේනවා ඇතිනේ මේ කොහෙන් හරි ඒ වේදනාව මෙතෙන් ලොග් ගාලා එනවද කියලා බලන්නකෝ. දැන් මේ ස්පර්ශ කරන්න කලින් උන්වහන්සේ මේ කයට දැනෙන වේදනාව ඒ වේදනාව කියන එක කොහෙන් හරි එනවද බලන්න මෙතෙන්.
කොහෙන්වත් ආවද නෑ ස්පර්ශය අයින් කරාට පස්සේ කොහෙට හරි යනවා දැක්කද මෙතනින් පැනලා දිවුවද කොහෙට හරි වේදනාවක් නෑ ආපු දැනකුත් නෑ ගිය දැනකුත් නෑ ස්පර්ශ වීම නිසා උදා වුණා ස්පර්ශ නිරෝධ වෙච්ච ගමන් නිරෝධ වෙන එහෙනම් ඔබට තේරෙනවා වේදනාව කියලා කියන්නේ හේතුවක ඵලයක් විදියට උදා වෙනවා මොකද්ද මේ හේතුව මේ ස්පර්ශයේ හේතුවෙන් වේදනාව උදා වෙනවා එහෙනම් වේදනාවලට හේතුවක් තියෙන ස්පර්ශය ස්පර්ශ හේතුවෙන් වේදනාව උදා වෙනවා ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා මේ ස්පර්ශ වෙනකොට ස්පර්ශේ හේතු කරගෙන වේදනා උදා වෙනවා ස්පර්ශේ නැති වෙච්ච ගමන් මේ ඒ වේදනාවට වෙච්ච දෙයක් නෑ නිරෝධ වෙනවා දැන් ඔබට වැටහෙනවා මෙහෙනම් ඔබට තේරෙනවා මේ කය ඇසුරු කරගෙන වේදනා හට ගන්නවා කියලා මේ ඇහැට රූපයක් ගැටෙද්දී පේනවා පින්වතුනි පේන බව දැනෙනවා මේ කනට මේ කන් වලට ශබ්දයක් ඇවිල්ලා ගැටෙද්දී ඇහෙන බව දැනෙනවා මේ නාසයට බාහිරින් ගන්ධ රූපයක් ඇවිල්ලා වදිද්දී ගඳක් දැනෙනවා දැන් කවුරු හරි කෙනෙක් බලන්න මේ අත්දැකීමට ගන්න පින්වතුනි මේ අත්දැකීම ගන්න දැන් ලෝකෙ කොහෙද යන්නේ කොහෙවත් යන්නේ නැහැ මේ තියෙන මේකෙන් අත්දැකීමට ගන්න කවුරු හරි කෙනෙක් පින්වතුනි මලක් අරගෙන ආවද නෙළුම් මල් ටික අරගෙන ආව කියලා ඔබ ඉන්න කාමරේට දැන් කවුරු හරි හිතාගත්තද එහෙම අනේ මට නෙළුම් මල් සුවඳ නම් දැනෙන්න එපා දැනෙන්න එපා දැනෙන්න එපා කියන ඉඳදී නෙළුම් මලක් නහය ගාවට අරගෙන ආවොත් මොකද වෙන්නේ කොච්චර එපා කිව්වත් කොච්චර දැඟලුවත් ඒ වේදනාව දැනෙනවා ඒ ගන්ධය දැනෙනවා දැන් ඔබගේ සිවිලිමේ ඔබගේ නිවසේ සිවිලිමේ මීයක් මැරලා කුණු වෙලා දැන් ඔබ කැමති දේ වේදනාව දැනෙනවට ඒ ගඳ දැනෙනවට කැමතිද දැන් ඔබ කැමතිද අකමැතිද කියන එකක්වත් අදාළ නැහැ පිටින් හුස්ම ගත්ත ගමන් මොකද වෙන්නේ අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් අර වේදනාව දැනෙනවා ඒ වේදනාව පිටින් දුක්සාගතව දැනෙනවා ඒ වේදනාවට අකමැතින ගන්ධය ඒ ගන්ධයට අකමැතින නැත්නම් ඒ ගන්ධ රූපයට අකමැතින ඒ වේදනාව දැන් දුක්සාගතව තමයි දැනෙන්නේ යම් කිසි ගන්ධ රූපයකට කැමති නම් ඒ කැමති රූපයේ ඇසුරු වෙද්දී එන ගන්ධ වේදනාව සැපසහගතව තමයි දැනෙන්නේ එතනින් එහාට. ඒකයි කිව්වේ දුක්ඛම්පි වේදේති සුඛම්පි වේදේති කියලා. අදුක්ඛම අසුඛම්පි වේදේති කියලා කියන්නේ පිටුනේ එහෙම දුක්සහගතවත් නෙමෙයි. එහෙම සැපසහගතවත් නෙමෙයි නමුත් දැනෙනවා. එහෙම අවස්ථාව ඕන තරම් තියෙන සමහර ශබ්ද ඇහෙනවා පිටුනේ එතන ඇහෙන බව දැනෙනවා විතරයි. ඒක ඇහෙද්දී සැපසහගතව දැනෙන්නේවත් නෙමෙයි. දුක්සහගතව දැනනවත් නෙමෙයි නමුත් ඇහෙන බව දැනෙනවා අන්න අදුක්කම අසුකම්පි වේදේති ඔන්න ඔය තුන් ආකාරයකට බෙඟුතුනේ මේ කය ඇසුරු කරගෙන වේදනා උපදිනවා එහෙනම් ඒ වේදනාව කොහොමද උපදින්නේ හේතුන්ගේ ඵලයක් විදියට ඔබට දැන් එහෙනම් ඔබට තේරෙනවා මේ වේදනා කියන ඒවා බෙඟුතුනේ එක දිගට ෆික්ස් තියෙන ඒවා නෙමෙයි මේ වේදනා කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක් විදියට ඒ ඒ වෙලාවේ උදා වෙනවා දැන් ඔබ මේ කය හබගේ ඔබ මේ කය හටගත්ත දවස ඉඳලා මේ වෙනකන් ආපු කාලේ වේදනා කොච්චරක් විතර දැනෙන්නේ නැද්ද ඒ දැනිච්ච වේදනා දැන් කොහොම එකක්වත් දැනන්නේ දැනිච්ච වේදනා එකක්වත් දැනන්නේ ඒකේ මොකද්ද කියන්නේ වේදනා කියලා කියන්නේ ෆික්ස් තියෙන එකක් නෙමෙයි වේදනා කියලා කියන්නේ ඒ වෙලාවේ හේතු වලින් හට ගන්නවා ඒ වෙලාවේ හේතු වලින් නිරුද්ධ වෙලා යනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති ඔන්න ඔබට අපි පෙන්වලා දුන්නා ඉස්සෙල්ලා අනිච්ච කියන ලක්ෂණය මේ මුළු ලෝකෙම තියෙනවා කියලා අපි මුලින් පෙන්වුවා මතකද එතකොට අපි මුලින්ම තේරුම් ගත්තා මේ රූපයේ අනිච්ච ලක්ෂණේ තියෙනවා කියලා. ඒ කියන්නේ මේ රූපය කියන එකත් හේතුවක ඵලයක් විදිහට සමුදේ වෙච්ච එකක්. උදා වෙච්ච එකක්. එහෙනම් ඔබ ඊළඟට තේරුම් ගත්තා. මේ රූපය ඇසුරු කරගෙන හටගන්න වේදනා කියන ඒවත් පින්වතුනි හේතුන්ගේ ඵලයක් විදිහට උදා වෙන ඒවා. දැන් ඔබ ලේසිම අත්දැකීමක් ගත්තා.
ඔබගේ ඇඳුම නැත්තම් මේ ඔබගේ කකුලින් අනිත් කකුල පොඩ්ඩක් ස්පර්ශ කරන්න යන එතකොට මේ ස්පර්ශ වෙන බව දැනෙනවා පිංගතුණු ඔය වෙන බව දැනෙන එක මේ ලෝකෙ කිසිම කෙනෙකුට නවත්තන්න බෑ එහෙනම් ඔබට තේරෙනවා මේ කය ඇසුරු කරගෙන වේදනා කියන ඒවා උදා වෙනෝ කියලා එහෙනම් මේ වේදනා කියන ඒවා තියෙන එකක් කියන්න බෑ එක දිගට තියෙන එකක් නෙමෙයි උදා වෙන එක ඒක ඇත නැත කියලා කියන්න බෑ පින්තු ඇත නැත කියලා කිව්වොත් එහෙම දැන් නැතුණාට පස්සේ ඇත වුණොත් ආයි නැති වෙන්නේ කොහොමද හේතුවක් නැත්තා හේතු ගැලපුණාම උදා වෙනවා හේතු නැති වෙනකොට නැත්තම් හේතු නිරුද්ධ වෙනකොට වැය වෙනවා එහෙනම් මේ වේදනා කියන ඒවත් පින්තුනි උදා වෙන වැය වෙන ලක්ෂණෙන් යුක්තයි උප්පාද වයට්ටේන අනිච්ච ඒ කියන්නේ අනිච්ච ලක්ෂණයෙන් යුක්තයි වේදනා කියන ඒවත් රූපේ කියන එකත් උදා වෙන වැය වෙන ලක්ෂණේ යුක්තයි හේතු ගැළපීලා තියෙන තාක්කල් මේ රූපේ මේ විදිහට උදා වෙනවා හේතු නිරුද්ධ වුණාට පස්සේ මේ රූපේ මේ විදිහට තියෙන්නේ නැහැ වෙන විදිහකටයි ඊට පස්සේ තියෙන්නේ එහෙනම් අපිට මේ රූපේ කියන එකට හේතුම් පටිච්ච සම්භූතං කියන අර්ථය දෙන්න පුළුවන් ඒ කියන්නේ අනිත්‍යය කියන අර්ථය දෙන්න පුළුවන් ඒ වගේම මේ වේදනා වලටත් අපිට කියන්න පුළුවන් හේතුක ඵලයක් විදිහට හටගන්නේ හේතු නිරුද්ධ වීම වැය වෙලා යනවා කියන එහෙනම් අපිට වැටහෙනවා මේ රූපස්කන්ධය කියන එකේ මේ රූපේ අසුරු කරගෙන වේදනා කියන ඒවා හට ගන්නවා කියලා දැන් බලන්න පිඟුතුනේ ඔබ මේ යම් කාලයක් ජීවත් වුණානේ ඔය ජීවත් වෙච්ච කාලය ඇතුළතදී මේ වේදනා සම්බන්ධයෙන් කොයිතරම් අත්දැකීම් ඔබට තියෙනවද දැන් ඔබට මෙතනින් එහාට හොඳට මේ අත්දැකීම් එකක්වත් දැන් මිස් කරන්න ඕනේ නැහැ අතීත අත්දැකීම් ගන්න අතීතේ වේදනා හටගත්ත විදිහ ගන්න අත්දැකීමට අරගෙන ඉවරලා තේරුම් ගන්න ඇත්තනේ මේ කියන එක මේ අද උදේ ඉඳලා මේ වෙනකන් හේතුක ඵලයක් ඉදෙන මේක ඇස්සේ හටගත්ත එක වේදනාවක්වත් දැන් නැහැ මේ දැන් ස්පර්ශ වෙන දේවල් වලින් විතරයි මේ දැන් වේදනා හටගන්නේ පස්සපච්චයා වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා හට ගන්නවා ඒකයි කනට ශබ්ද ස්පර්ශ වෙනකොටම ඇහෙන බව දැනෙනවා අන්නේ වේදනාව හට ගන්නවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා පස්ස පච්චය වේදනා ස්පර්ශ පච්චය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් පස්ස කියලා කියන්නේ ස්පර්ශයට වාලී ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා පස්ස පච්චය වේදනා එහෙනම් දැන් ඔබට හොඳට තේරෙනවා පිඟුතුනි දැන් ඔබට අත්දැකීම් වලට ගන්න පුළුවන් අතීතයේ යම් වේදනාවක් හටගත්තා නම් ඒ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් බව ඔබට දැන් වැටහෙන්න ඕනේ අනාගතයේ දැන් වේදනාවක් හටගනීවි නම් ඒක හටගන්නේ ස්පර්ශයෙන් විතරමයි කවුරු හරි කෙනෙක් ඉන්නවද ස්පර්ශයෙන් නැතුව වේදනාවක් හටගන්නවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න බලන්න මේ වම් අතේ දකුණු අතේ ස්පර්ශක වෙන්නේ නැතුව පුළුවන් නම් ඒ ස්පර්ශ වෙන ස්පර්ශ විද්‍යාර දැනෙන හැඟීම දැනෙන්නේ ඒ දැනෙන එක පුළුවන් නම් දනව ගන්න ස්පර්ශ කරන්නේ නැතුව පුළුවන් නම් කවුරු හරි බැරිද එහෙනම් ඔබටම තේරෙනව නේද ස්පර්ශයක් නැතුව වේදනාවක් හටගන්නේ නැහැ කියලා ඔබ ඔය හිත කොච්චර කැමති වුණත් අකමැති වුණත් ස්පර්ශයක් නැතුව වේදනාවක් හටගන්නවන්න බෑ ඒ කවදාක වෙන එකක් නෙමෙයි ස්පර්ශ වෙන වෙලාවේදී වේදනාව නසන්නත් බෑ ඒයි වේදනාවට හේතුව ස්පර්ශය. එහෙනම් දැන් බලන්න සතාගතයන් වහන්සේ පෙන්වලා දීපු ඒ බුදු වදන කොච්චර පැහැදිලිව ඔබට වැටහෙනවද කියලා. මේ ලෝකයේ තියෙනවා කාරණා පහ. එකක් රූපේ. ඒ රූපේ ඇසුරු කරගෙන වේදනාව හට ගන්නවා. දැන් අද අපි වේදනාව ගැන හොඳට පැහැදිලි කරගත්තා. දැන් ඔබට තේරෙනවා වේදනාව අනිත්‍යයි කියලා. මේ ටික කතා කරන් ගිහිල්ලා මං අන්තිමට කියන්නම් පිටුනේ. ඇයි මං ඇයි ඔබට පෙන්නල දුන්නේ මේ ලෝකේ අනිත්‍යයි කියලා මොකද්ද අනිත්‍යතාවයේ තේරුම් ගන්න හේතුව මොකද අනිත්‍යතාවයේ තේරුම් ගත්තට පස්සේ මේක අනිත්‍ය මේ මුළු ලෝකෙම හේතුන්ගේ ඵලයක් කියලා මේ පෙන්වන්නේ හදන්නේ පිංගතුනි ඔය හිතේ හටගන්න ගිනි නිවන්න සම්පූර්ණයෙන් මේ ලෝකෙම අනිත්‍යයි කියලා තේරෙනකොට පිංගතුනි දැන් තව ඉස්සරහට මේ මම ඉදිරි කාරණා තුනක් පැහැදිලි කරන්න දෙන්නම් ඉදිරි සාකච්ඡාවලදී කාලේ ප්‍රශ්නයක් තියෙනවා අපිට ඉදිරි සාකච්ඡාවලදී මේ සංඥා සංකාර විඥාන කියන ඒවත් මේ රූපේ ඇසුරු කරගෙන හේතුන්ගේ ඵලයක් විදිහටම හටගන්න බව පෙන්වලා දෙන්න. එතකොට ඔබට තේරෙනව අවසානයේදී
මෙන්න මේ කියපු මෙන්න මේ කියන සමස්ත ලෝකයේම අනිත්‍යයි කියලා මේ කියපු මුළු ලෝකයේම අනිත්‍යයි මේ ලෝකයේ සමානයි අර ඉස්සෙල්ලා අපි පෘථිවියක් ඇඳලා පෙන්නේ ඒ ලෝකේ මේකේ දෙකම එකට සමාන එකට හේතුව තමයි මෙතන තියෙන ඒවම තමයි ඒ ලෝකෙත් තියෙන්නේ ඒකට කියනවා බාහිර ලෝකය කියලා මේකට කියනවා අභ්‍යන්තර ලෝකය කියලා අර කලින් ඇද්දී අපි පෘථිවිය මේ මෙහෙම කළා මේකට කියනවා බාහිර ලෝකය කියලා මේකට කියනවා බාහිර ලෝකය ඔය දෙකම සමානයි අභ්‍යන්තර ලෝකයක් අනිච්චයි බාහිර ලෝකයක් අනිච්චයි අභ්‍යන්තර ලෝක කියලා ගත්තාම අපි ඒකේ තියෙනවා මේ බාහිර ලෝක කියන එකේ තියෙන ඔක්කොම ටික මේකේ තියෙනවා ඒ නිසා දැන් කවුරුවක්වත් ලෝකේ අනිච්චයි කියලා තේරුම් ගන්න මේක කපාගෙන පලාගෙන විදගෙන ඔච්චර දඟලන්න ඕනේ නෑ විදිහට මේක තේරුම් ගත්තට පස්සේ මේකත් ඒකට සමාන නිසා මේ මේකෙන් මුළු ඔක්කොම ලෝකෙ සියල්ල තේරුම් ගන්න පුළුවන් මේක තේරුම් ගන්නකොට ඊටු ටික වැටහෙනවා එහෙනම් දැන් මේ අපි ලෝකේ ගැන කතා කරගෙන ආව මේ සතිය මේ සතිය ඉඳලා ඊට ඉස්සර සතිය මත මතක හැටියෙත් එතකොට කතා කරගෙන ආව මේ ලෝකේ කාරණා පහක් තියෙනවා ඒ තමයි රූප තියෙනවා වේදනා තියෙනවා සංඥා තියෙනවා සංකාර තියෙනවා විඥාන තියෙනවා මේ කාරණා පහෙන් අපි දෙකක් දැන් තේරුම් ගන්න ඉන්නේ එහෙනම් මේ තේරුම් ගත්ත කාරණා දෙක සම්බන්ධයෙන් ඔබගේ හිතේ නිච්ච කියන අදහසක් තිබුණා නම් ඒ අදහස දැන් නැති වෙනවා ඔබට දැන් වැටහෙන්න ඕනේ මෙන්න මේ කාරණා දෙක හේතුන්ගේ ඵලයක් විදිහට හටගන්න එකක් ඒක සාහසුද්දෙන්ම ඔය කැමැති කැමැති අකමැති කම් වලින් වෙන් වෙලා අවශ්‍ය විදිහට දැකදෙන එකක් කියලා ඒ කියන්නේ අන්ඩර් කන්ට්‍රෝල් නෙමෙයි පාලනයෙන් ගිලිහිච්ච එකක් අර කිව්වේ දෙමාපියෝ දෙන එකද අපේ කොල්ල දැන් අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ කියලා එයාට ඕන දේ එයා කරන්න කියලා මේ වේදනත් ඒ වගේ තමයි හේතු ගැලපුණොත් උපදින එක කාටවත් නවත්තන්න බෑ ඒ නිසා අන්ඩර් කන්ට්‍රෝල් නෙමෙයි පාලනයෙන් ගිලිලා තියෙන්නේ අවුට් ඔෆ් කන්ට්‍රෝල් පාලනයෙන් ගිලිහිච්ච එකක් තමයි වේදනා කියලා කියන්නේ එහෙනම් ඔය උපන් දාපටන් ඔය කයේ හටගත්ත සීලම වේදනා කියන එක පිංගතුනේ හේතුක ඵලයක් විදිහට උදා වුණා හේතු නිරුද්ධයෙන් වැය වෙලා ගියා එහෙනම් ලෝකේ වේදනා කියන જાතියක් උදා වෙනවා වේදනා කියන જાතියක් වැය වෙනවා එහෙනම් ඔබ අද තේරුම් ගත්ත වේදනා අනිච්චයි කියලා දැන් ඊටු ටික තමයි අපිට ඊළඟට තේරුම් ගන්න තියෙන්නේ දැන් අපි දෙකක් තේරුම් ගත්තා ආ මෙතන තුනක් තියෙනවා අපි ඉස්සරහට තේරුම් ගන්නවා ඒ ටිකත් අනිච්චයි කියලා. මේ ඔක්කොම ටික තේරුණාට පස්සේ ඔබට වැටහෙනවා මේ ලෝකේම අනිච්චයි කියලා. මේ ලෝකේ අනිච්ච තේරෙනකොට ඔබට ඊළඟට තේරෙනවා මේ ලෝකේ දුක වෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේ ලෝකේ අපිට ඔබට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ මේ ලෝකේ අනිච්ච බව පැහැදිලි කරලා දෙනවා. අනිච්ච නිසා දුක හට ගන්න විදිහ පැහැදිලි කරලා දෙනවා. මොකද මේ අනිච්ච දේවල් වලට තමයි ওই හිත පටිච්ච වෙලා තියෙන්නේ. මේ අනිච්ච රූපයට තමයි හිත තණ්හා වෙලා තියෙන්නේ මොකද අනිච්චයි කියලා නොදන්න නිසා අනිච්ච වේදනාවලට තමයි හිත බැඳිලා තියෙන්නේ මොකද අනිච්චයි කියලා නොදන්න නිසා මෝඩකමට බැඳිලි වෙරලා එතනින් ඉහට දුක් හට ගන්නවා එතකොට මේ මේව දුක්ඛ ලක්ෂණින් යුක්තව අපි ඉස්සරහදි කතා කරලා ඔබට පැහැදිලි කරන්න දෙන්න දැන් ඔබට රූපයි වේදනයි කියන එක හොඳටම තේරෙන්න ඕනේ අනිච්චයි කියලා එතකොට අපි ඉස්සරහ සංඥා සංකාර විඥාන ගැන කතා කරමු පින්වතුනි හොඳයි අපි කාල වේලාව ගත වෙලා යන නිසා අපි අද මෙතනින් ධම්ම සාකච්ඡාව අමාර කරමු. එදා පින්තුනි අපි වෙන කෙටියෙන් පුණ්‍ය අනුමෝදනාවක් කරලා අද දවසේ ධම්ම සාකච්ඡාව අමාර. හොඳයි පින්වත් සීල් දෙනා හිමන සීපත් කරන්න. උදේ පටන් මේ දක්වා කාලය පුරා විදාකාරයෙන් බුද්ධ උපස්ථාන කරලා ධම්ම රත්නයේ ඉන්න සංඝ රත්නයේ සහ විදාකාරය අපි උපස්ථාන කරලා වන්දනාමාන කරලා ඒ වගේම ධම්ම ශ්‍රවණය කරලා ධම්ම දේශනා කරලා ධම්ම සංවිධානය කරලා ධම්ම මනසිකාරය කරලා කරගන්න දිනව සීලම පුණ්‍ය ගංගා පුර ගංගා පළමු කොටම අප සීල් දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නව අපේ ආරාමේ ගුරු දේවතාන් වහන්සේ අතුරු සීලම මගවඩන්නව භික්ෂුන් වහන්සේ සෑම සීල් දිනක් ඒ වගේම ලෝකාත්ත්වේ පුරාම නිවන් දැකීම පරම කරගෙන ඉවරලා මගවඩන්නව සීලම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනව සිවණම් පිළිසෙත් ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම නිසා කැපෙලා කටයුතු කරන්නව ලෝකේ පුරාම වැඩවාසය කරන මහානායක අනුනායක කියන උතුම් මහා සංඝ රත්නයේ සීල් දිනක් ඒ වගේම ධර්මය ඔබ ආරාමේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ සියලු මහත් මහත්මිය සෑම සිදෙනත් ඒ වගේම
ඔබට මාත්‍රිකින් හරි උදව්පකාරයක් කළා වූ යම් පිරිසක් ඉන්නවනේ සෑම සිරි දෙනාත් ඒ වගේ ඔබේ මෞද්‍ය මාපිය හිත මෙත් ඥාතියන් පිරිසක් ඉන්නවා සිරි දෙනාත් ඒ වගේම ආරාමයේ දායකකාර කඩුවේ සහ සම්බන්ධලා කටයුතු කරන පිරිසක් ඉන්නවනේ සෑම සිරි දෙනාව සීපත් කරගන්න මේ කර ගන්න දෙනවා සීලම් පුණ්‍ය ගංගා පුරාංගා එය කෙරේ තීදී පැත්‍රියත්වා ඒ පිං වීදී හේතින් වීදී පැත්‍රියාම තුන එයට හැදි වැලි තිබෙනා වූ රෝගාබාධ ගහපළු උපද්දව අනිමින කොඩිනේ හිරබන්ද විනබන්ද නැත්තන් ඒ සියල්ල කසාදුරු නිරුත් වෙත්වා ශරීරයේ සත්ත්ව ධාතු දූෂණය වෙන නැදෙන්නේ යව රෝගාබාධ නැත්තන් ඒ සියල්ල කසාදුරු නිරුත් වෙත්වා අටානුව රෝග නවවනුව අපියයි 23ක් අන්තර නැත්තන් ඒ සියල්ල කසාදුරු නිරුත් වෙත්වා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සිතර වෙත්වා කියන තරින් සාදුකාරය දෙන පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින්තුනේ සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම නිසා කැපෙලා කටයුතු කරන්නා වූ සත්ත්ව දේවින් තුමාගේ පරිවර සේනාපතිත් ඒ වගේම චාතුරු මහරජුගේ වැඩ වාසය කරන දුතරාෂ්ට්‍ර විරුල විරුපක්ෂ වෛශ්‍රවණේ කියනා වූ සතරවරම් දේව මහරජුසයාගේ පරිවර සේනාපතිත් ඒ වගේම පින්තුනේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කිරීම නිසා කැපෙලා කටයුතු කරන 18ක් යක්ෂ සේනාධිපතිවරු ඒ වගේම ආරාමයේ ගහක් ගහක් ගන්න කොලයක් කොලයක් ගන්න විමන්තනාගෙන වැඩ වාසය කරන මොකද දේවතා පිරිසතුරේ ඒ සියලු දෙනා දසකුසලයේ මිදෙත් දසකුසලයේ වඩත් දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සිතර වෙත්වා කියන සාදුකාරය දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ විදිහට සීපත් කරගන්න මේ කරගන්න දෙනා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා පුරවංගා ඔබගේ නම් මලගියා වූ ජන්මාන්තර කත වෙනවා යම් ඥාති මිත්‍රාදී පිටසක් ඉන්නවා නම් ඒ සියලුම ඥාති මිත්‍රාදී මේ අවස්ථාවේ සීපත් කරගන්න මේ කරගන්න දෙනා වූ සීල පුණ්‍ය ගංගා පුරවංගා අය කෙරේ ත්‍රිවිධ පැතිරියත්වා ඒ ත්‍රිවිධ පැතිරියාම තුන ඒ දුකට ගා වෙලා ඉන්නවා නම් ඒ තැන් වලින් අපහැල මිදෙත් සම්පූර්ණ ප්‍රතිගත් බව ලබත්වා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසීත මෙන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට මේ සීල කිංසල් ඒකාන්ත හේතු වාසනා වේවා කියලා සාදුකාර දෙල අධිෂ්ඨාන කරමු සෑම පුණ්‍යාතන වේවා නිබ්බාන පරම සුඛයෙන් සිදුතර වේවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛේ දීගායෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍වේ භවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලන්ති සිඳුනාට ඒවා නිබ්බාන පරම සුඛේ නිචිතිතර වේ සිඳුනාට තෙරුවන්. Yativara yatra.